මම කියන්නම් මේ මෙයාලා මේ ආගම දැන් මෙයාලා හිතන්නේ මේ ආගමස්නේ රැඳේ මේ ආගමට කරපු දේවල් ටික මේ ආගමට විශාල මහානිය කරලා තියෙන මේ පක්ෂ දෙක දැන් සමහර කට්ටිය කියන මේ ජේවිපේට ආගමක් නැහැ දර්ශනයක් නැහැ නෑ අපි අපේ කවුරුත් දැකලා දෙද බාර තියෙනවද අපිට අපේ කවුරු අරකු බොන දැකලා තියෙද මේ අපේ දේශපාලකනේ කවුරු අපේ කවුරු මොකක් හරි සිගරට් එකක් බොන මොන හරි දැකලා තියෙනවද නෑ දැන් මම කියනවා මේ ආගමට කරපු හානිය දැන් බුද්ධ ආගම රකින්න නම් මොකද කරන්න ඕන මම බුද්ධ ආගම පොඩ්ඩක් කියන්නම්කෝ දැන් බෞද්ධ දර්ශනයේ තියෙනවා ආර්ථික කළමනාකරණයට ප්‍රධාන වශයෙන් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා ඒකේන භෝග බුඤ්ජය්‍ය ද්විහි කම්මං පයෝජයේ චතුත්තන්ත නිදාපේය ආපදාසු භවිස්සති. කියන්නේ කෙනෙක්ගේ ආදායම කොටස් හතරකට බෙදන්න එකකින් පරිභෝජනය කරන්න දෙකක් ආයෝජනය කරන්න එකක් ආපදාකට ගන්න තියන්න. දැන් සාමාන්‍යයෙන් රජසේකගේ වැටුපක් කිය රුපියල් 30000ක් විතර 40000ක් කියන්නකෝ. ඔය 40000 හතරට බෙදුවොත් එකකින් කන්න ඕන රුපියල් 10000කින් කන්න ඕන. පුළුවන් ද කන්න? එහෙනම් බුද්ධ ආගමට කවුද දැන් විනාශ කරලා තියෙන්නේ? මුළු රටේ ජාතික ආදායම ජනගහණය බෙදුවට පස්සේ එකිනෙකට 60000ක් එන්න ඕන. එහෙම බෙදලා තිනවද සාධාරණ ලෝකයේ ආදායම් බෙදියාම විශේෂතාව වැඩිම රටක් මේක. ඒ කියන්නේ ඇති හැකියාව ජාතික ආදායම 50%ක් ගන්නවා. දැන් මේක හදන්න බැරි එකද? ඒතර කන්න බෑ එහෙනම්. එහෙනම් හොරකම් කරන්න වෙනවා. දෙවෙනි එක බුදුහාමුදුර කියනවා ගියෙකුට ලබන්න පුළුවන් සැප වර්ග හතරක්. අත්තිසුඛ, භෝගසුඛ, අනනුසුඛ, අනවජ්ජසුඛ. අත්තිසුඛ කියන්නේ 10 අතේ වීරියෙන් 10 මාසෙන් අපි හම්බ කරන් කරනවා නම් අපිට සැපය. මට මේ ඔක්කොම කියන්න වෙලාවක් නැහැ. අනනුසුඛය කියන්නේ ණය නැතිවීම සැපය. ඉතින් අපේ හදවතට දැනනනම් අපි කාටවත් නැහැ නෑ කියලා බුදුහාමුදුරු කියන එක සැපයක්. අද මේක මල්ලවත්තේ මහානායක හඳුරන්න තියෙනවා. අද උපදින දරුවා 550000 ණයකාරී. මේ රටේ කියන අබ්බෑටයක් හොයාගන්න පුළුවන් නොමලගේකින්. කොහොම හරි හොයාගත්තත් මේ රටේ මට කියන්නේ විජේපාල බන්තුමා ණය නැති ගියා. දැන් මේ ණයකාරව කරලා තියෙන මේ දෙක දෙන්න නේද? බුද්ධාගම පවතින පුළුවන් ද රටේ? කවුද බුද්ධාගමට විනාශ කරලා තියෙන්නේ? ඒ දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණා බුදුහාමුදුරු කියන චක්කවර්ති සියනාද සූත්‍රයේ අදනානන්දනේ අනුපදීමානේ දියාලිද්දන් වේපුල්ල මගමාසි. දිලින්දන්ට ධනය නොමෙති ගල්ලි ගහ ගන්නවා මරා ගන්නවා එනකොට ගන්නවා සමාජයක් විනාශ වෙනවා. ඒක නේද මේ වෙලා තියෙන්නේ? ඇයි බැංකු කඩන්නේ? කොල්ලොන්ට බැංකු කඩන්න ලේසි වැඩද? බැංකු කඩනලා ඒ වෙලහුණොත් ඊපෙරේද මම දැක්ක හොරන දෙවිදි තියව මැරුවා. හොරා අහුනොත් කියන මොයි හොරා? බන්ධනාගාරේ ඉන්නවනේ හිරේ ඉන්නවනේ. ලේසි වැඩද මේ හොරගම් කරන්නේ? නෑ. ඇයි එහෙම හොරගම් කරන්නේ? ඔබතුමාල එහෙම ආර්ථිකයක් හදලා නෑ. ඒක. ඊට පස්සේ බුදුහාඳුර කියනවා තව එකක් තමයි මේ භක්තිය මොන හරි දෙයක් බලන්න එපා. ශ්‍රද්ධාවෙන් බලන්න. භක්තිය කියන්නේ යමකට හෝ යමකට ඇතිවන බය නිසාම පිළිගැනීම. දැන් මේ මේ මාධ්‍ය වලින් ඇතන ගොඩාක් කරන්නේ බය කරන එක. උදේට මෙනෝ කේන්ද්‍රකාරයෝ, ග්‍රහපරකාලයෝ, ලග්නකාරයෝ අරගෙන කැල්ල පුළුවන් තරම් බය කරනවා. බුදුහාමර කියන්නේ ඕකට බය වෙන්න එපා. භක්තිය බය නිසා පිළිගන්න එපා. බුදුහාමර කියන්නේ ශ්‍රද්ධාවෙන් පිළිගන්න. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාවේ දෙකක් තියෙනවා. අමෝලික ශ්‍රද්ධාවයි ආකාරවත්‍රි ශ්‍රද්ධාවයි. බුදුහාමර කියන්නේ ආකාරවත්‍රි ශ්‍රද්ධාව. ඒ කියන්නේ මොකද්ද? කරුණ වටහාගෙන ඇතිවන පැහැදීම. දැන් මොන මිලින්ද මහත්තයාට මම අහනවා කරුණ වටහා ගන්න නම් පැහැදෙන්න නම් කරුණ වටහා ගන්න තියෙන්න එපා. දැන් මිලිඳ මහත්තයා කියන්නේ මේ පුරවැසි ජනරජයක් හදන්නනේ. අපිට විජේපාල මන්ත්‍රීතුමා අපි මෙතුමාලා රජය කරන කාලේ අවුරුදු 10ක් ITN එක ජාතික රූපවාහිනිය තියෙන තැනක් අපි දන්නේ නැහැ. දැන් මේ කරුණ කියන නම් UNP එකට කරුණ කියන්න දෙන්න ඕන, JP එකට කියන්න දෙන්න ඕන, ඔබතුමාලා කියන්න ඕන. තංගල්ල නගරේ රැසීම ජීවිතේ අපිට තියන දුන්නේ නැහැ. දැන් ඕකද ඔබතුමාලගේ මේ බෞද්ධ රාජ්‍ය? ඒ කියන්නේ කරුණ වටහාගෙන තිබෙන පැහැදීම. මිනිසුන්ට කරුණ කියා දෙන්න ඕන. දැන් එහෙම කියන්න දෙනවද? එහෙම කියන්න දෙනවද? ඒක නිසා මේ බුද්ධාගම රකින්නයි කියලා අපේ ආහමතුනේ මේ පට්ටපල් බොරුවක් කරන්නේ. මේ පට්ටපල් බොරුවා. දින 8කට එක බැගින් මහින්ද රාජපක්ෂ මහත්තයා බාර දැම්මේ නැද්ද ලංකාවේ? දින 7කට එක බැගින් Facebook දැම්මේ නැද්ද තිලංග මහත්තයා ඇමති මණ්ඩලයේ තියාගත්තා? අම්මා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති, පුතාගේ බූරුව පිටිය ලංකාවේ. ඇත්ත කතාව. අම්මා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති, පුතා ලංකාවේම බූරුව පිටිය අයිතිකාරයා. මෙන්න රට දැම්මේ නැද්ද කියන්නේ? ලංකාවේ ලොකුම සූදු වීදිය ගෙනාවේ නැද්ද කොළඹ සම්බුද්ධ රාජ විහාර ගාවට? ජේම්ස් ප්‍රකර ගෙනාවේ නැද්ද ඔබතුමාලගේ උත්සාහ ගත්තේ නැද්ද ගෙන්නන්? දැන් ඒ බෞද්ධ රාජ්‍ය හදනද? අපේ හාමුදුරුවෝ හිතනවා බුදුන් මේ මෙහෙම හාමුදුරනේ බුද්ධාගම රකින්නේ නැහැ මේව ඇතුලේ. සාධාරණ සමාජයක් හදන්න ඕන. යුක්තිගරුක සමාජයක් හදන්න ඕන. සිංහල මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් සමාජයක්. දෙමළ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් සමාජයක්. මුස්ලිම් මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් සමාජයක්. සංස්කෘතික අනන්‍යතාවයට ගරු කරන සමාජයක්. ඇයි අපි සිංහල දෙමළ මුස්ලිම් ඉස්කෝල හදන්නේ? ඇයි එක ඉස්කෝලකට යවන්න බැරි? සිංහල ළමයට සිංහල ඉස්කෝල, දෙමළ ඉස්කෝල, මුස්ලිම් ඉස්කෝල, බර්ගර් ඉස්කෝල. මේ කෙල්ල කොල්ල විතරයි ඉස්කෝල. මේ වර්ග දෙකයි නේ තියෙන්නේ. කෙල්ලෝ ඉන්න, කොල්ලෝ ඉන්න. ඔච්චරයි තියෙන්නේ ලිංග බේද. ඔච්චරයි තියෙන්නේ. ඇයි මේ ඔක්කොම දාලා එකට හදන්න බැරි? මම අමරශ්‍රී මහත්තය කියන්නේ එක්තරා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුට ඕන වුණා අලියෙක් සහ වඳුරෙක් සහ අශ්වේත් දාලා එක ෂූටින් එකක් කරගන්න. එක ෂූටින් එකක් කරගන්න. එයා එකපාරට කරේ නැහැ. අලිය ගෙනෙල්ල බැඳ ගොඩක් ඈතින්, අශ්වේ ගෙනෙල්ල ගොඩක් ඈතින් බැඳ වඳුර මෙහෙන් තිව්වා. ටික ටික මේ තුන් දෙනා ලං කරා. ටික ටික මේ තුන් දෙනා ලං කළ අවසානයේ ෂූටින් එක කරා. දැන් අපිත් මොකද කරන්න ඕන? සිංහල ජාතිකත්වය, මුස්ලිම් ජාතිකත්වය, දෙමළ ජාතිකත්වය ලං කරන්න ඕන. ලං කළ එකට ඉන්න ඕන. එකට ඉස්කෝලේ ගියා නම් මුස්ලිම් මිනිස්සුන් සිංහල කෙල්ලෙ බැඳිනවා. සිංහල කොල්ල මුස්ලිම් දරුවෙ බැඳිනවා. සංස්කෘතියට ගරු කරනවා. එයා පල්ලියන වලට අපි සද්ද නැතුව ඉන්නවා. අපි ආගම දහනකොට එයා සද්ද නැතුව ඉන්නවා. මේකට එකතු කරන්න පුළුවන්. මෙයාලා කරන්නේ වෙන් කරන්. ඒ හකීම්ට කප්පම් දීලා, රිෂාට් කප්පම් දීලා,
ඒකප්පංවලින් මුස්ලිම් ජනතාවට ලැබිච්ච මගුලක් නෑ. ඒකප්පංවලින් තොණ්ඩමල්ලගේ දන්තාවට ලැබිච්ච මගුලක් නෑ. රුපියල් 1000ක් ඉල්ලලා ඒක තොණ්ඩමල් මොකද කරන්නේ? තොණ්ඩමල් මොකද කරන්නේ? රුපියල් 1000ක් ඉල්ලලා තොණ්ඩමල් ඇතුලේ හැමදාම ඇමති. රිචාඩ් ඇමති. හකීම් ඇමති. දම ජනතාවට ලැබිච්ච මගුලක් නෑ. ඒ නිසා අපි එකතු කරමු. ලං කරමු. ස්වීකරණය කරමු. දෙමළ කොල්ලට සිංහල කෙල්ල බඳින්න දෙන්න. සිංහල කොල්ලට මුස්ලිම් කෙල්ල බඳින්න දෙන්න. අපි මිනිස්සුයෝ. මොකද වෙනස? මොකද්ද වෙනස මං අහන්නේ? අපි මිනිස්සු. ඇයි මෙහෙම කරන්නේ? ඔබතුමාලා මේ ඔක්කොම අපරගන්නේ තමන්ගේ බල ඌව මනම් කෑන්දරකම විනේ. ඔක කරන්න එපා මහත්වරේ. ඔක මහා විනාශයක්.